දරුවෙකුට පුළුවන් ද දෙමව්පියෝ බෙහෙත් නැතුව 50 දිනක් බලාගෙන ඉන්න? ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ. ෆාමසි වලින් ගත් සල්ලි නැහැ. රටට අසාධ්‍යයි. ඇහැරෙන්න. ඩේලි මෝර්නින් පුවත්පත වාර්තා කරන්නේ අද දවසේ මේ ඉදිරියට full QR set to be suspended soon to attract new players වාර්තා කරලා තිබෙනේ අද දවසේ අමාත්‍යවරයා කරන ප්‍රකාශය අමාත්‍ය කංචන විජේසේකර මහත්මයා කරන ප්‍රකාශය විශේෂයෙන්ම මේ කියන්නේ මේ වෙලාවේ ඉන්ධන ලබා ගැනීමට දැනට ක්‍රියාත්මක කරන මේ QR ක්‍රමවේදය ඉදිරි මාස 3න් පසු අහෝසි කරන්න බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යවරයා කියනවා. ඉදිරි මාස 3න් පසු ජනතාවට පෙර පරිදි තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා ගැනීමට අවස්ථා උදා වෙනවා. මේ ඉන්ධන ආනයනය කරලා බෙදාහැරීමේ හැකියාව පෞද්ගලික සමාගම් කීපයක් තෝරගෙන ඔවුන්ට ලබා දෙනවා. ඒ වගේම වෙළඳපොළ විවෘත කිරීමට කටයුතු කරන මේ පාර්ශ්වවලට. එතකොට ඒකත් එක්ක විශේෂඥ කමිටුවක් මගින් එවැනි සමාගම් තුනක් තෝරා ගැනීම සිදු කරනවා. මේ සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිතව තිබෙනවා කියන එකයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. ඉතින් තරඟකාරීත්වයක් ඇතිවනවා නම් ව්‍යාපාරිකයට අවස්ථා පෙන්නන්නට ඕන. එහෙම නැත්නම් සීමා කිරීමක් එක්ක මෙච්චරයි කියලා කියනවා නම් බිස්නස් එකේ තත්ත්ව වොලියුම් එක බලලා තමයි ඕනම කෙනෙක් ව්‍යාපාරවලට එන්නේ. ඉතින් මෙරටට ඉන්ධන ගේන සමාගම් තුනක් තෝරාගෙන තියෙනවා කියලායි කියන්නේ. ඒ හින්දා තමයි මේ QR කේතිය තව මාස 3කින් අවසන් කරනවා කියලා සඳහන් කරලා තිබෙන්නේ අමාත්‍ය කංචන විජේසේකර මහතා. විශේෂයෙන් ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීමේ පූර්ණ අයිතිය ඇත්තේ ලංකා ඛනිජ තෙල් නීතිගත් සංස්ථාවට විතරයි. මේ අතර වාහනවලට ඉන්ධන සැපයීම සඳහා ක්‍රියාත්මක කරන මේ ක්‍රමවේදය තමයි මේ විදිහට රටේ ආර්ථික තත්ත්වය යහපත් වුණාන් පස්සේ ප්‍රමාණවත් ඉන්ධන සැපයීමක් දීමේ හැකියාව තිබෙනවා කියලා අමාත්‍යවරයා කියන්නේ. ඒකත් එක්ක මේක ඉවත් කරලා දාන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒතර මම හිතන්නේ ඉස්සරහට දැනට අපිට දකින්න තින්නේ IOC ෂෙඩ් එකයි, එහෙම නැත්නම් එහා පැත්තෙන් CPC එකේ තියෙන සිපෙට්කෝ එකේ ෂෙඩ්ස් විතරයි ඉස්සරහට අපිට දකින්න පුළුවන් වේවි තව තවත් ආයතන ගන්නවා කියලා හිතන් වෙනවා. ඉතින් එක පැත්තකින් චෝදනා එල කරනවා තියෙන ඒකාධිකාරය නැති කරගෙන තියෙනවා, ලාභ ලැබීමේ අවස්ථාව නැති කරගෙන තිබෙනවා කියලා. ඉතින් ඒ වගේම සවස් සමහර වෙලාවක වෙනත් රටවල්වලදී දකිනවා අපි මේ පිරවුම්හල බලලා අල්ල පාරෙන් එහා පැත්තේ පිරවුම්හල් බැලුවොත් ගණන් දෙකකට තෙල් අලවි කරන්නේ. ඉතින් සමහරලාට එක 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 ගණන් නියම කරලා තියෙනවා. ඉතින් සුදුසු එකකින් අඩු එකකින් කැමති විදිහට ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙයි.